අයිබෝවන් ඔබෙන් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් ආරේසිංහ මම නිෂා දිගුණ වර්ධන ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත යුද හමුදා මූලස්ථාන කටයුතු හෙට සිට අකුරේ ගොඩදී විවෘත වූ අධිවේගී මාර්ග කොටස්වල ගමනාගමනයට පහසුකම් SBගේ ආරක්ෂකීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කළ යුද හමුදා මුලස්ථානය හෙට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. යුද නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණෙන් පැලවත්ත අකුරේගොඩ අක්කර 77ක භූමිභාගයක ඉදිකළ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල තිබුණේ 2011 වසරේදී. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3ක්. ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය මේ වනවා. අතිනවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විත මෙය නවීන තාක්ෂණික ආරක්ෂක ක්‍රමවේදයන්ගෙන්ද නැත්දයි සේනාධි නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කළ යුද හමුදා මුලස්ථානයේ සහ කාර්යාල සංකීර්ණයේ හෙට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව යුද හමුදා මුලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපිත කෙරෙනු ඇති. මේ රට මාර්ග පද්ධතියට නව පිටුවක් එක් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 සහ 4 කොටස අද ජනතා අයිතියට පත් කෙරුණා. කිසිදු දේශපාලනඥයෙකුගේ සහභාගීත්වයෙන් තොරව එය විවෘත කිරීම විශේෂත්වයක්. බරවා කුමුකේ සිට මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය දක්වා වන කොටස මෙසේ විවෘත කෙරුණේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි හා මාර්ග සංවර්ධන අධිකාරී සභාපති නිහල් සූර්යාරච්චි යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. වැටියේ සිට අන්දරවැව දක්වා කිලෝමීටර් 15ක දුරක් 3 අදියර ලෙසද අන්දරවැව හරහා හම්බන්තොට මත්තල දක්වා කිලෝමීටර් 25ක දුරක් 4 අදියර ලෙසද ඉදිකර තිබෙනවා. චීනයේ එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කළ අධිවේගී මාර්ග ව්‍යාපෘතියට ඇස්තමේන්තු කළ පිරිවැය රුපියල් බිලියන 103කට අධිකයි. මන්තීරු 4ක් ලෙස එය ඉදිකර තිබෙනවා. ඉදිරියේදී තවත් මන්තීරු 2ක් එකතු කිරීමේ පහසුකම් පවතිනවා. මෙම අධිවේගී මාර්ග කොටසේ අන්තර් හුවමාරු 8ක් පවතිනවා. ගොඩගම, අපරැක්ක, බෙලියත්ත, කහගල්ල, අගුණකොළ පැලැස්ස, වැටිය, සූර්යවැව, අන්දරවැව එම මධ්‍යස්ථානයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා දීර්ඝ කිරීමත් සමග කොට්ටාවේ සිට ඇති මුළු දුර කිලෝමීටර් 222ක් වනවා. ඒ අනුව කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමට පැය 2 විනාඩි 30ක පමණ කාලයක් ගත වනු ඇති. කොළඹ සිට කතරගමට මෙම මාර්ගයේ ඔස්සේ පැය 3 විනාඩි 30කින් ගමන් කළ හැකි. මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රටට ආර්ථික වාසි රැසක් අත්කර දෙනවා. එමෙන්ම මෙය මෙරට ගමනාගමන ක්ෂේත්‍රයේද දැවැන්ත ඉදිරි පියවරක් වන බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකාවේ මාර්ග සිතියමෙහි නව සංදිස්ථානයක් සටහන් කරමින් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සිට කෙරවල පිටිය දක්වා කොටස අද විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කිලෝමීටර් 9.6කින් යුත් මෙම කොටස හෙට දින සිට මහජනතාවට භාවිත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, රවි කරුණානායක යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී පළමු ප්‍රවේශ පත්‍රය ලබා ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාර්ගයේ ගමනාගමන කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කළා. එහිදී උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා
අද දක්ෂිණ අධිවේග මාර්ගයේ කොටස විවෘත කිරීම ගැනත් මම ඇමතිතුමාටත් අමාත්‍යාංශයේ සියලු දෙනාටමත් මගේ ප්‍රශංසාව ලබලා දෙනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ ස්ථානයේ ඉඳන් කටුනායකේ ඉඳන් අපිට හම්බන්තොට දක්වා ගමන් කරන්න පුළුවන්. මේ ගැන අපි ඉස්සෙල්ලම හිතුවේ 2002 දකුණු අධිවේග මාර්ගය ආරම්භ කරද්දී. මහනුවර ඉඳන් කොළඹ දක්වා කොළඹ සිට හම්බන්තොට දක්වා මේ අධිවේග මාර්ග ක්‍රමවේදය උඩ තමයි අපේ අලුත් ආර්ථික ශාස්ත්‍රයේ පළවෙනි අධිරේ ඇති කරන්න. මේ මාර්ග පද්ධතිය නැගෙනහිරට ගෙනියන්න. කුරුණෑගල, දඹුල්ල, ඒ වගේම තිරුකොණාමලේ එකතු කරන්න. දැන්ටම තිරුකොණාමලේ වරාය දියුණු කරන්න වැඩසටහන අරගෙන කප්පල් තුරේ අක්කර 1000ක් කරන් තියෙනවා කර්මාන්ත කලාපෙන. මේ මහාම අධිවේග මාර්ග පැමිණියාම තිරුකොණාමලේ කොළඹ හම්බන්තොට එකතු වෙනවා වරාය වල. ඒ නිසා අපි දැන් ක්‍රියා කරන්න ඕනේ විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයේ බවට ලංකාව පත් කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වී. දිසානායක මහතාගේ ආරක්ෂකංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ කළ වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම තීන්දුව ලබා දුන්නේ. ගිනිගත් හේන කොන්තැල්ලෙන ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්වීමවලට සහභාගී වී නැවත පැමිණෙමින් සිටින අතරතුරයි මෙම සිද්ධිය සිදු ඇත්තේ. නවලපිටියේ සිට පැමිණි පිරිසක් විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියේදී ඔවුන්ගේ වෑන් රථය ඇමති ආරක්ෂකංශයේ වෑන් රථයේ කැටි තිබෙනවා. රියානතුරෙන් පසු දෙපිරිස අතර සිදුවු බහින් බස්වීම දුරදිග යමින් වෙඩි තැබීම සිදු කර ආරක්ෂක අංශයේ පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධියෙන් තුවාල ලැබූ රවීන්ද්‍ර රෂාන් සහ චරිත් මදුෂාන් යන අය කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මම වෙඩින් හැරයක් ගිහිල්ලා එන ගමන් ආවේ. මම යාළු කට්ටියගේ හැරයක් ගියේ. ඒ කට්ටියගේ වල වලට දාලා ගෑනු ළමයි 3 දෙනෙකුත් හිටියා. ඒ කියන්නේ හැරයක් ගිහිල්ලා ඒ කට්ටියගේ වෙඩින් එකේ ඒ 3 දෙනා දාලා කට්ටිය දාන්න යනකොට තමයි SD දිශානක මාතේ වාහනේ ආවා. එයාගේ ලඳුරගන්න බැරිනවා අපිට. එයාගේ පිටිපස්සෙන් ආපු මේ පොලිසිය කට්ටිය දාලා මගේ වාහනේ සයිකන්නාලිය හැප්පුවා. අප්පලේ වල පොලිසියෙන් කියලා කිව්වා. පොලිසියෙන් කියලා කියලා එහෙම මේ දීමත් වෙන්නේ කට්ටියම කියලා. එහෙම මේ කට්ටිය වාහන වලට රැංකා. එහෙම ගියා යන්න මොකුත් අහිව බැලිලක් නෑ. වාහනේ ගාවලා එහෙම ගියා. ඊට පස්සේ තමයි අපි හරවල එහෙම පල්ලයට එන අතරේ පාරමැද يعني පාර මේන් රෝඩ් එකයි අපේ පාරයි මේ වෙනවා කොල් පිටියේදී මගේ වාහනේ මගේ තිබ්බ පැත්තේ දාන්න තියාන හිටියා. අපේ කට්ටිය කට්ටියම ඔක්කොම හිටියා. ඒ කට්ටිය පාරමැද ওই ඉන්නකොට අයිනේ තමයි හිටියේ. SP දිශානායක මාත්‍රත් පටිෂට් එකක නැති ආවා. ඇවිල්ලා එවල්ලා අපිට කතා කරා ටිකක් කළා කතා කරලා ඉඳලා ටිකක් කළා කතා ඉඳලා එයා නැංගා නැගලා එයා නැග අතරේ තමයි පිටිපස්සේ තිබ්බ KDH එකේ හිටපු මේ ආරක්ෂක මාත්‍රෙන් කට්ටිය මොකොත් ඇහෙල්ල බැලිල්ල මේවා කරේ නැහැ. වෙලියුම් තුනක් තිබ්බා. එකක් මට බිමට වැදලා අතට ආවා. අනිත් එක අපේ මගේ ඇත්ත කීටපු එක නැහැ කකුල වැදුණා. එයා කරවනෙල්ල ස්පිල් එක ඇට්මිට් කරා එහෙම මං ගිහිල්ලා. තුන්වෙනි බුලට් එක කොහෙට කියන්නේ විද්ද පාර කොහෙට ගියත් දන්නේ නැහැ. කොහමද බුලට් තුනක් තියලා එහෙම යන්න ගියා. මොකොත් ඇහෙල්ල බැල්ල මොකුත් නැතුව. SB දිසානායක ඇමතුමා මේ ස්ථානේ හිටියා කියලා ඔබ හොඳටම දැක්කද? SB දිසානායක ඇමතුමා ඇවිල්ලා අපිට මෙහෙමත් කරලා තල්ලුක් කරා. කට්ටිය ඔක්කොම ඇතර ඉතින් කට්ටිය. ගිනිගත් හේන පොලිසිය මකින් සැකපිට අත්අඩංගුවටගත් ඇමති ආරක්ෂකංශයේ නිලධාරීන් දෙදෙනා වෑන් රථ සහ වෙඩි තැබීමට යොදාගත් බවට සැක කෙරෙන පිස්තෝල දෙකද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කෙරුණා. මේ සිද්ධිය සිදුවීමෙන් අනතුරුව සිද්ධිය සිදුව විගස ඒ ආරක්ෂක නිලධාරීන් විසින් මේ සිද්ධිය පිළිබඳව ගිනිගත් හේන පොලිස් ස්ථානයේ වෙත වාර්තා කරලා තිබුණේ නැහැ. නමුත් පසුව ඔවුන් මේ සිද්ධිය පිළිබඳව තලාතුය පොලිස් ස්ථානයේ වෙත වාර්තා කර තිබුණා. ඉන් අනතුරුව ගිනිගත් හේන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වෙඩි තැබීම සිදු කළ බවට සැකකරන ඇමති ආරක්ෂක කොට්ටාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒ වගේම මේ සිද්ධියට අදාළව මේ වන විට ප්‍රකාශ 10කට අධික ප්‍රමාණයක් සටහන් කරලා තිබෙනවා. මේ අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාව අද දින හැටන් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඒ අනුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඔවුන් දෙදෙනාව නොවැම්බර් 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගරු අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉතාලියේ මිලානෝ නුවර ජන හමුවක් පැවැත්වුණා.
එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් රැසක් මෙම ජන හමුවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ වෙසෙන සිය නෑහිත මිතුරන්ගේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීම ඇතුළු යෝජනා කිහිපයක් ඔවුන් මෙහිදී සම්මත කරගත්තා. මෙවැනි ජනහමු කිහිපයක් ඉතාලියේ අනිකුත් නගරවලද පැවැත්වීමටයි මෙහිදී තීරණය කෙරුණේ. නලින් බණ්ඩාර තිස්ස අත්තනායක අජිත් පී පෙරේරා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අන්තර්ජාලය ඔස්සේ මෙම ජනහමුව ඇමතුවා. දූෂණයෙන් හා වංචාවෙන් තොර දේශපාලන සංස්කෘතියක් තුළ වෘත්තීය තරුණ අමාත්‍ය මණ්ඩලයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය ඉවත් කිරීමටත් ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට කටයුතු කරන බවත් ඒ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. මේ අතර ජාතික රණවිරු ප්‍රඥප්තියට අත්සන් කර සමාජගත කිරීමේ ඓතිහාසික වැඩසටහනටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. යුද ගුවන් නාවික හමුදා මෙන්ම පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආබාධ සහිත රණවිරුවන් හා ආරක්ෂක ශේත්‍රවල නියැලි කාන්තා අංශ මෙන්ම අනෙකුත් අංශ සියල්ලම නියෝජනය කරමින් ප්‍රඥප්තියට අත්සන් තැබීම අද සිදු කෙරුණා. රට පාවාදීමට හෝ වෙනත් කිසිදු කොන්දේසියකට තමන් යටත් නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළා. ෆෙඩරල් සංකල්පයේ නිර්මාතෘවරුන් දේශපාලන වාසි වෙනුවෙන් තමන් ෆෙඩරල් ලවාදීමට කටයුතු කරන බව කියමින් අසත්‍ය ප්‍රචාර සිදු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. රටේ ආරක්ෂාව, රටේ නීති හා සාමය ඉදිරියට කරගෙන යාම සඳහා කරන්නා වූ වැදගත් ප්‍රතිඥාවක්, ඒ වගේම විශේෂයෙන්ම අපේ රණවිරු ප්‍රජාවගේ සුභසාධනය තහවුරු කරන සාක්ෂාත් කරන වැඩපිළිවෙලක් හැටියටයි අපි අද දිනේ මේ රණවිරු ප්‍රඥප්තිය අත්සන් තබලා රණවිරු ප්‍රජාවත් සමග සමාජ ගිවිසුමකට එළඹිලා අභිමානවත් ලෙස ඉතාමත්ම ආඩම්බරෙන් තමන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑම උදෙසා ඒ පරිසරය, ඒ වටපිටාව නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක් අද මේ දියත්වන්නේ. මම ඔබතුමන්ලාට කියන්න කැමති, කිසිම දවසක ඒකීය ශ්‍රී ලංකාවක් තුලින් අපි බැහැර වෙන්නේ නැහැ. ස්වෛරී ශ්‍රී ලංකාව, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම, ඒ අපේ ගමනේ අරමුණ, අපේ රටේ ගමනේ අරමුණක්, ඒ වගේම අපේ ජීවන ගමනේ අරමුණ. මොනම හේතුවකටවත් ඒ කරුණු කාරණා පිළිබඳව කිසිම කෙනෙක් සමග සාකච්ඡා කරලත් නැහැ, සාකච්ඡා කරන්න යන්නෙත් නැහැ. හැබැයි මිත්‍රවරුනි, මතක් කරන්නට කැමති, සජිත් ප්‍රේමදාස කවදාවත් පිටරටල් වල ගිහිල්ලා 13 ප්ලස් පොරොන්දුුනේ නැත. 13ෙන් ඔබට යන්නට කටයුතු කරේ නැත. කාලයක් තිබුණා අපේ රටේ පිටරට ගියාම 13 ධන කියනවා, ලංකාවට ආවම 13 ඍණ කියනවා. පිටරට ගිහිල්ලා එක දිවකින් කතා කරනවා, ලංකාවට ඇවිල්ලා තවත් දිවකින් කතා කරනවා. මම කියන්න කැමතියි, අපේ මේ ගමන තියෙන්නේ එක දිවයි, එක කටයි, එක ප්‍රකාශයයි. ඒ ප්‍රකාශය තමයි ඒකීය, ස්වෛරී, ඒ වගේම භෞමික අඛණ්ඩතාවය සොරකින දේශපාලන නිදහස රැකගන්න ශ්‍රී ලංකාවෙන් අපි කිසිම බැහැරවීමක් වෙන්නේ නැහැ. දැන් කනගාටුදායක කාරණාව තමයි ඡන්දයක් තිබෙන කාලවකවානුවක් තුළ එවකට බලධාරීන්, එවකට ප්‍රබලයින් අද කියනවා සජිත් ප්‍රේමදාස ෆෙඩරල් දෙන්න යනවා. මම කියන්න කැමති, ෆෙඩරල් ගැන මම කිසිම දවසක කතා කරේ නැහැ. ෆෙඩරල් කතාවේ කප්පිට තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි ඒකේ පීතෘවරය. පිටරට ගිහිල්ලා විවිධ රටවල් බලපෑම් කරනකොට බියගුළු කමින්, නිවට කමින් 13 ප්ලස් කියපු පුද්ගලයා. මම කියන්න කැමති, මම නම් කාගේවත් කිසිම බලපෑමකට ලක් වෙන පුද්ගලෙක් නෙවෙයි. කාටවත් කොන්දේසි දමන්නටත් බෑ, කාටවත් බලපෑම් කරන්නටත් බෑ. අපේ මේ ගමන තීන්දුවන්නේ අපේ රටේ ස්වෛරීත්වය, අපේ රටේ භෞමික අඛණ්ඩතාවය, අපේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරමිනුයි කියන එක මම කියන්න කැමති. මම දන ගහන එක තැනක් තියෙනවා, හිස නමන එක තැනක් තියෙනවා. ඒ තමයි මේ රටේ පොදු ජනතාව ඉදිරියේ මං ඕන වෙලාවක දන ගහන්නම්, හිස නවන්නම්. එසේ නැතුව වෙනත් කිසිම කොන්දේසියකට, වෙන කිසිම කාරණාවකට සජිත් ප්‍රේමදාස යටත් වෙන්නෙත් නැහැ. කිසිම දවසක රට පාවලා දෙන්නෙත් නැහැ. දිවංගත මගේ පියාණන්ගේ ආත්මේ පාවලා දෙන්නෙත් නැහැ කියන එක මම කියන්න කැමතියි. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක්ද අද සිදු කළා. මුළු රටටම ඇති බලගතු පොදු අපේක්ෂාව නම් මේ කුණූණු දූෂිත දේශපාලන හා සමාජ ක්‍රමය වෙනස් කරගන්නේ කෙසේද යන්න බව මම තීරුම් ගත්තා. මගේ එකම අභිලාෂය කුඩා කල්ලියක බල තණ්හාවට මේ සුන්දර හැකියා පූර්ණ රට බිලි නොදී නිපුණතාවයට, කුසලතාවයට මුල් තැනදී මම අපගේ මැති ඇමතිවරුන්ට සිය දේශපාලන බලය යොදා ව්‍යාපාර කිරීමට තිත තබනවා. මම අපගේ මැති ඇමතිවරුන් සිය පවුලේ ඥාතීන්ගෙන්
රාජ්‍ය ආයතන පිරවීමේ දුෂ්ට ක්‍රියාවලියට තිත තබනවා. මම දූෂිත නොවු සියවත්කම් බැරකම් විවෘතව ප්‍රකාශ කරන වෘත්තීයවේදී තරුණ ඇමති මණ්ඩලයක්, නිපුණතාවෙන් යුතු නිලධාරී මණ්ඩලයක් රටට හඳුන්වා දෙන බවට ඔබට පොරොන්දු වෙනවා. මම දූෂිතින්ට, හිංසකින්ට, මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, උමතු ආගමික අන්තවාදීන්ට කිසිදු සමාවක් හෝ අනුකම්පාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කරනවා. මම මේ රටේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දීමේ හා ආරක්ෂාව ලබා දීමේ ප්‍රභූවාදී දේශපාලන සංස්කෘතිය සහ මුලින්ම නතර කරන බවට ඔබ සැම ඉදිරියේ ප්‍රතිඥාවක් දෙන මා ජනාධිපති ධූරයට පත් වූ වහා පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන බවට මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. මාගේ ඇමති මණ්ඩලයට දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනාවක් කිසිවෙක් ඇතුළත් කරගන්නේ නැහැ. හැකිතා කික්මනේ සාධාරණ මැතිවරණයක් පවත්වලා ස්ථාවර නව ආණ්ඩුවක් පිහිටවන්නට මම ක්‍රියා කරනවා. ජාතික ලැයිස්තුව තුළ වෘත්තීයවේදීන්ට, කාන්තාවන්ට නිසි තැන දෙමින් අලුත් ආදර්ශයක් අපි ලබා දෙනවා. ජනතා ව්‍යවස්ථාවකට අදහස් ලබාගෙන සියලුම ජන කණ්ඩායම්වලට තමා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් යන හැඟීම ඇතිව නව ව්‍යවස්ථාවකට අවශ්‍ය මහා සම්මුතිය පාර්ලිමේන්තුව තුළත් ජනතාව තුළත් ගොඩනගන්න මම අවංකව කැප වෙනවා. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින් සුරක්ෂිත රටක් බිහි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රත්නපුරේ පැවති ජන හමුවක් අමතමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. ගුණදම්පිරු අභිමන්දරු ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා බෞද්ධමත පෙමින් සවදා රට රකින්න කෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන ජන හමුවක් රත්නපුර නගරයේදී පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මහජන නියෝජිතයින් රැසක්ද මෙම ජන හමුවට එක්ව සිටියා. විපක්ෂ නායකවරයාද ජන හමුව අමතමින් අදහස් ප්‍රකාශ කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගික වැඩසටහනක්, ක්‍රියාත්මක කරන්නට පුළුවන් වැඩසටහනක්. මගේ දූර කාලය ඇතුළත මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ තියෙන සියලුම කරුණු මම ඉෂ්ට කරනවායි කියන එක තමුන්නාන්සලට මම තහවුරු කරනවා. අපි හැමදාමත් අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කණ්ඩායමක්. අපි ළඟ ඉන්නේ වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක්. තමුන්නාන්සලා දන්නවා මම මට බාර දුන්නු වගකීම් සියල්ලක්ම මම 100%ක්ම ඉටු කරා. ආරක්ෂක ලේකම්වරයා වශයෙන්, නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට මම මන්ත්‍රීවරයෙක් වෙලා හිටියේ නැහැ. මම ඇමතිවරයෙක් වෙලා හිටියේ නැහැ. නමුත් මට බාර දුන්නු වගකීම් මම ඉටු කළා. මම පැහැදිලිව කිව්වා අපි දැන් තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට ඕන, ප්‍රතිපත්ති වලටයි ගරු කරන්නට ඕන. වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා නම් කාගෙන් හරි නීතිය ක්‍රියා කරන්නට අය ඉන්නවා, එයා නීතිය ක්‍රියාත්මක කරන්නට ඕන. පොලිසිය දේශපාලනීකරණය නිවත් කරනවා. අපි එදා ත්‍රස්තවාදය අවසාන කළා විතරක් නෙවෙයි, ඒ අවසාන කළාට පස්සේ මෙරටේ නැවතත් එවැනි සිද්ධියක් ඇති නොවන විදියට අපි එදා ඒ සටන් කරපු LTT ත්‍රස්තවාදීන්ව අපිට යටත් වුණු අය, අපිට බාර වුණු අය අපි පුනරුත්ථාපනය කළා, සමාජගත කරා. ලෝකෙ කොහෙවත් ඒක කළා නැහැ. ඒ වගේම විශාල සංවර්ධනයක් අපි මේ පළාත්වලට ඇති කළා. අවුරුදු 30කට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරේ අපි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි පළවෙනි වතාවට මැතිවරණයක් පැවැත්වුවේ. මේ රටේ නැවතත් කිසිදු අන්තවාදී ත්‍රස්තවාදයකට හිස ඔසවන්න දෙන්නේ නැtei කියන එක මම තමුන්නාන්සලාට තහවුරු කරනවා. මේ නිසා මා කෙරෙහි විශ්වාසය තියන්න. ඒ වගේ මේ ලැබෙන අභියෝගයක් මං ජය ගන්නවා. තමුන්නාන්සලාගේ යුතුයකම තමුන්නාන්සලා ඉටු කරන්න මගේ යුතුයකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට ලබා දෙනවයි කියන සාතිකය දෙමින් මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි මම පතනවා. ස්තුතියි. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජන රැලියක් බදුලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, ඒගොල්ලෝ පටන් ගන්නකොට පටන් ගත්තේ විද්වත් ගතියින්. පටන් ගත්තනේ මුල් කාලේ මදන්න වියත් මග කියලා. වියත් කියත් එපා මන් දන්නේ. දැන් වියත් නැහැ. දැන් පොරොන්දු වලට
හැබැයි පොළොන්නරුවට ආවට අඩු ගානේ සහීප් ප්‍රේමදාස මහත්තයට පුළුවන් තරමටවත් මෙයාට යමක් කියන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන කරපු කෙනෙක් නෙවෙයි. යුද්ධය අර බඩපතර කාලේ හමුදාෙන් පැනලා ගිහලා රට දාලා ඇමරිකාවෙන් දාලා මේ ඇවිල්ලා අයියා ජනාධිපතිතුමාම ලේකම්කම කරලා හිටපු නිසා දේශපාලන කරේ නෑ. සර් දේශපාලනේ දන්නේ නෑ. තේරෙන්නේ නෑ. මේ දවස්වල ඔයගොල්ලෝ බලනවා නම් ඔය ප්‍රවෘත්ති බලනවා නම් ඉඳිට ප්‍රවෘත්ති වලට පෙන්වනවා. මොකද්ද මේ කියන්නේ? කියන දේවල් අපි කාටවත් තේරෙන්නේ නෑ. ඇයි? එයා දේශපාලන දන්නේ. එන්සම් කොට දාති. දන්න කෙනාට පස්සේ වටේ ඉන්න කට්ටියට කතා කියා දෙන්න. කියා දීපු එක මතක තියන් ඉඳලා ආයුවේදිකව කියන්න බෑ. ඇයි? එකක් දන්නේ අනික තමයි වයස 70 පැනලා. ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කරමින් කලාකරු සංසදයේ සංවිධාන කළ ජන හමුවක් හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්ුණා. ඒ කලාකරුවන්ගෙන් ජනතාවට ආමන්ත්‍රණයක් යන තේමාවෙන් කලාකරුවන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ආර් ප්‍රේමදාස මහත්තයා ඡන්ද ඉල්ලනකොට කතා කරෙත් ඔය විදිහටම තමයි. ඡන්ද දායකයෝ ගාව දෙපා මුල වැඳ වැටිලා සියල්ල ලබා දෙන්නම් කියලා. අද ඔහුගේ පුතත් කරන්නේ ඒ චරිතෙම තමයි. අනිත් පැත්තෙන් ඡන්ද ඉල්ලන ගෝඨාභය මහත්තයාත් ඔහු නිදහසට දැන් කියනවා ඔහු මිනිමැරුවේ රාජ්‍ය ආරක්ෂාවට කියලා. එහෙම පුද්ගලයෙකුටද ඔබ ඡන්ද දෙන්න යන්නේ? මෙන්න ඔබලට දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. තවදුරටත් හිතන්න දෙයක් නෑ. බොරු වංචාකාරයෝ දූෂකයෝ තවදුරටත් අපි පවත්වගෙන අපි මේ මඩ ජොහරුවේ රැගලා ඉන්නවද නැත්නම් මේ මඩ ජොහරුවෙන් බේරිලා අපි එළියට එනවද කියලා හිතන්න. අනුර කුමාර දිසානායක වටා එකතු වෙලා අලුත් ජන රැල්ලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ජන රැල්ල ඉන්දියෙන් වැඩි වෙලා 16 වෙනිදා ඡන්දපොලට ගිහිල්ලා මාලිමාව යටතේ ඡන්දය ලකුණු කරලා ජාතික ජනපාලුවේ ජයග්‍රහණය කරවන්න කියලා මම විශේෂ මාරදා කරනවා. මේ අවස්ථාවේ රටට අවශ්‍ය සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව හිටපු අමාත්‍ය අතාවුද සෙනුරත්න මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද මෙහිදී අදහස් පළ කළා. දූෂිතයන්ට හොරුන්ට එතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඉඩ දෙන්නේ නැහැ කියලා එතුමා ඒ ප්‍රකාශනය කරලා තියෙනවා. නමුත් ගෝඨාභය මහත්තයාට ඒක කියන්න බෑ. ගෝඨාභය මහත්තයාට නඩු 8ක් තියෙනවා. මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ අනුව මම තමුන්වහන්සේ මතක් කරන්නේ අපි මේ සජිත් මහත්තයාට උදව් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න නෙවෙයි. අපි මේ කටයුතු කරන්නේ මේ තියෙන තත්ත්වය හදාගෙන ඉදිරියට යන්න වඩා සුදුසුම පුද්ගලයා ඒ සජිත් මහත්තයා නිසායි අපි මේ වැඩපිළිවෙලට බැහැලා තියෙන්නේ. අර ගෝඨාභය මහත්තයලා ගේ දැන් වියරු වැටිලා දැන් යම් තැන්වල ආරවුල් පටන් ගන්න තියෙනවා, වැඩි තැවීම් පටන් ගන්න තියෙනවා, ගැටුම් පවත්වාගෙන යනවා. ඉතින් මේගොල්ල දිනුවොත් එහෙම අපි කල්පනා කරන්නේ මේ මිලිටරි ආණ්ඩුවක් තමයි හදන්නේ. මේකෙන් අපි ඉතාම කෙටියෙන් කියන්නේ ඒගොල්ලන් බලයටෙන්ඩත් ඉස්සෙල්ලා දැම්ම ඒගොල්ලන්ගේ මැර ප්‍රහාර එල්ල කරන්න පටන්ගෙන තියෙන්නේ. එතුමාගේ රථේ ගමන් කරනකොට බාධා කරා කියලා වෙඩි තියනවා නම් මේ පිළිබඳ විශේෂයෙන්ම පොලිසිය පරීක්ෂණ කරනවා. අපි ඉල්ලා සිටින්නේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් රණවිරු ප්‍රඥප්තියෙන් ලක්ෂ 4ක් වන සන්නද්ධ හමුදා සමාජකයන්ට ප්‍රතිලාභ රැසක් හිමිවන බව විශ්වාමික රණවිරුවන් පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් මේ බව පෙන්වා දුන්නා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා විසින් සන්නද්ධ හමුදාවල් වල සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න රණවිරුවන් වෙනුවෙන් රණවිරු කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත කරන්න එතුමා යෝජනා කරලා තියෙනවා. ඒක ජනරජයේ අයවැයෙන් ප්‍රතිපාදන සපයන දෙපාර්තමේන්තුව ඇති කරන්න බලාපොරොත්තු වෙන දෙපාර්තමේන්තුවේ අරමුණු තමයි ලක්ෂ 4ක් පමණ වන සන්නද්ධ සේවා සමාජිකයින්ට විශ්‍රාමිකයන් පස්සේ මූණ දෙන්න සිද්ධ වෙන සමාජ ආර්ථික ගැටලු පිළිබඳව රාජ්‍ය මැදිහත් වීමක් කරන එක තමයි මේ දෙපාර්තමේන්තුවේ අරමුණ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතුමා අත්සන් කරා රණවිරු පංජප්තියක්. ඔහු සම්මුතියකට එළඹුණා. මේ රටේ ජීවත් වෙන දැනට සේවය කරන විශ්‍රාමගිය තුවාල වූ ඒ වගේම මොනෑම සම්බන්ධයක් තියෙන රණවිරුවත් සමග ඔහුගේ සුබ සාධනය අභිවෘද්ධිය සඳහා කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ පංජප්තියක් යුද්ධ හමුදාවේ ඉන්න සොල්දාදුවෝ සමග ඇති කරගත්තා. එතුමා කතා කරනවා ඔහුගේ ප්‍රතිඥාව, ඒ වගේම ඒ අරමුණු, ඒ වගේම පළවෙනි කාරණාව වශයෙන් කතා කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව, දෙවෙනි කරුණක් වශයෙන් කතා කරනවා බදවා ගැනීම පිළිබඳව, තුන්වෙනි කාරණාව විදියට පුහුණුව සහ සංවර්ධනය. මොකද විශේෂයෙන්ම අවුරුදු 42ක් 43ක් වෙනකොට සොල්දාදුවෙක් විශ්‍රාම යනවා. විශේෂයෙන්ම ලෝකේ බොහෝ රටවල් වල යුද හමුදාවේ කරන උපහාරයක් විදියට විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ගේ වැටුප්තල එක මට්ටමට ගේනවා. නමුත් ලංකාව සිදු වුණ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන් මේ ගැන කල්පනා කරලා බලලා 1 rank 1 pension අනිත් රටවල් වල වගේ විශ්‍රාම ගියාට පස්සේ ඔහුගේ ඒ විශ්‍රාම වැටුප දැනට වත්මන් තලයට ගේමට කටයුතු කරනවා. ඒ ඔක්කොම සපයා දීමට
කටයුතු කරනවා ඉඩම් එවගේ කිවල් සාදා ගැනීම ආදී සුබ සාධන කටයුතු රාශියක් ඔහු සම්මුතියත් එක්ක කතා කරනවා මේ සම්මුතිය මම හිතන්නේ අපි ලංකාවේ විශේෂයෙන්ම සොල්දාදුවන්ට ලැබෙන මේ සුබ සාධනය මෙවන් පංචප්තියක් මම හිතන්නේ කවදාවත් කරලා නැහැ ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන අනපේක්ෂිත වායු තත්ත්වය තුළින් සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු බලපෑමක් නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. කලාපී වශයෙන් පවතින වායු දූෂණ තත්ත්වය කොළඹ නගරයටද මේ දිනවල බලපා ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටින්නේ. සමකය ආසන්න උතුරු අර්ධගෝලයේ සිට හමා යන සුලන්දාරා ඔස්සේ වායු දූෂක කාරක පැමිණති බව අධිකාරිය පෙන්වා දෙනවා. මේ වන විට වායු තත්ත්ව දර්ශකයේ ගණනය කිරීම සිදු කර ඇති අතර මහජනතාවගේ සෞඛ්‍යයට බලපෑමක් ඇති නොකරන තත්ත්වයක් පවතිනවා. බත්තරමුල්ල සහ මහනුවර නගරවල ස්ථාපිත කර ඇති පසු විපරම් මධ්‍යස්ථාන දෙකක් මගින් මෙම වැනීම සිදු කෙරෙනවා. ඉදිරි දිනවලදී මෙම තත්ත්වය පහව යනු ඇති බවද මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටිනවා. බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟය මේ වන විට අවසන් වී තිබෙනවා. අවශ්‍ය ගෑස් තොග මේ වන විට ලැබී ඇති අතර බෙදාහැරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. පසුගිය දින කිහිපේ පැවති ගෑස් සිඟය මේ වන විට අවසන් වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අදාළ සමාගම් කඩිනමින් ගෑස් බෙදාහැරීමේ කටයුතුවල නිරත වනවා. මේ අතර මේ සතියේ සිටම කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපිය හැකි බවට ගෑස් සමාගම් සහතික වී තිබෙනවා. නත්තල් සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් අවශ්‍ය ගෑස් තොගද මේ වන විට ලැබෙමින් පවතින බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ. පහුගිය දින ගණනාව තුළ ඇතිවෙච්ච තත්ත්වය ගැන රජයේ හැටියට අපි කනගාටුව ප්‍රකාශ කරනවා වගේම ඉදිරියට නත්තල් සහ සිංහල අලුත් අවුරුද්දට හිඟයකින් තොරව රටේ අවශ්‍ය ප්‍රමාණයට ගෑස් ලබා දීමට ඒ සමාගම් දැන් එකඟ වෙලා තියෙනවා. අපේ හම්බන්තොට පර්යන්තයේ මෙට්‍රික් ටන් 30,000ක් ගබඩා කරන්න පුළුවන් දකුණු ආසාව තියෙන ලොකුම පර්යන්තය. ඒකට අපි 12 වෙනිදා අපි මෙට්‍රික් ටන් 22,000ක් ලංකාවට ආනයනය කරපු විශාලම ගෑස් තොගය අපි ගබඩා කරනවා. එතකොට මෙට්‍රික් ටන් 27,000ක් අපි එහි ආරක්ෂිත තොගයක් වශයෙන් ගබඩා කරලා තියෙනවා. අවශ්‍ය වෙලාවට නිකුත් කිරීම සඳහා මම හිතනවා ඒකත් එක්ක අපිට හැකියාව තියෙනවා ඊළඟ මාස 3-4 තුල පුරාවටම කිසිම ප්‍රශ්නයක් නැතුව අඛණ්ඩව අපගේ පාරිභෝගිකයන් ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. දැන් ව්‍යාපාරික පුවත්. දෙදහස් 2019 සන්කුයික් ජාතික බීච් වොලිබෝල් තරගාවලිය දෙසැම්බර් මාස 20, 21 සහ 22 යන දිනවලදී මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට නියමිතයි. CW මැකී සමාගමේ සන්කුයික් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමග එක්වයි මේ සංවිධානය කරන්නේ. විවෘත 20-15 සහ 25-15 වයස් කාණ්ඩ යටතේ තරගාවලිය පැවැත්වෙන්නේ. මීට සමගාමීව සංගීත හා විවිධ විනෝදාස්වාද වැඩසටහන් රැසක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලොට් පොලිෂ් ගුවන් සේවය මෙරටදී සිය ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ හේලි සමූහ ආයතනයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී මොහන් පණ්ඩිතගේ ලොට් පොලිෂ් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී මයිකල් ෆිජෝට් යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ලොට් පොලිෂී දේශීය විකුණුම් නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හේලිස් ඒවියේෂන් ආයතනයයි. ලංකා බැංකුවේ 80 වන සංවත්සරයට සමගාමීව බැංකු ක්ෂේත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් ඉනෝ බැංක් සිම්පෝසියම් සේවාව හඳුන්වා දුන්නා. තාක්ෂණය බැංකුකරණය සමග මුසු කිරීම මෙහි අරමුණයි. බැංකුකරණයේ නවෝත්පාදන පිළිබඳ කාලීන හා වැදගත් තීරණ රැසක් සඳහා මේ උපකාරී වනු ඇති. ලංකා බැංකුවේ මහා කළමනාකරු සෙන් රත්බණ්ඩාර මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk